දැනුම කියන එක තමයි ධනයට තියෙන කෙටිම දුර. වෙන රටවල් වල ළමයි කෝඩින් කරනවා, එන්ජින් ගලවනවා. අපි තාම මල් ඇඳලා පරිප්පු යට අලවනවා. ඉදිරියේ ලෝකේ ජයගන්න නම් ගණිතයයි ඉංග්‍රීසි විද්‍යාවයි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ශ්‍රී ලංකාව ඉපදිලා අපි හැමතිස්සෙම කතා කරනවා අපට පොහොසත් සංස්කෘතියක් තියෙනවා කියලා. අපේ මේ නායක ස්වාමින් වහන්සේලා හින්දා තමයි අපේ රටේ මේ පොහොසත් සංස්කෘතිය තියෙන්නේ. ඉතින් අපි ඒකමයි මේ DP Education IT Campus 80%ක් විතරම පන්සල් මූලික කරගෙනම තමයි තියෙන්නේ. ගමයි පන්සලයි කියලා කියන්නේ අතීතයේ ඉඳලා එන බැඳියාවක්. පන්සල මූලික කරගෙන තමයි අධ්‍යාපනය ලබා දීමේ කටයුතු ආරම්භ කළේ. ඉතින් වර්තමානයේ වන විටත් පන්සලින් ගමට අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙලක් අපිට ලැබිලා තියෙනවා. ඒ ධම්මික පෙරේරා මහත්මයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන DP Coding පාසල. අවුරුදු 13ක් අපි ඉස්කෝලේ යනවා, IT ඉගෙන ගන්නවා. ඒත් අපිට ලොකු දැනුමක් IT වලින් ලැබිලා නැහැ. ඒත් මේ මාස 5ට මම මේ DP Education එකෙන් ලොකු දැනුමක් ලබාගෙන තියෙනවා. ගෙයක් හදනවා නම් අත්තිවාරම දැම්මොත් තමයි ගේ හදන්නේ. එතකොට ආර්ථිකය හදනවා නම් මේ ළමයි ලක්ෂ 36ට රස්සාවල් දෙන්නේ කොහොමද කියන එක තමයි මූලිකම අත්තිවාරම. මේ තොරතුරු තාක්ෂණය IT දැනුම අපේ ළමයින්ට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒක වෛද්‍ය වෘතයක්ද, එහෙම නැත්නම් ඉංජිනේරුද, ගුරු වෘතයක්ද, මේ හැම එකකටම අද IT නැතුව කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. කොළඹ කිව්වහම අපි හිතනවා හැම දරුවෙක්ටම පරිගණක දැනුම හොඳට තියෙනවා කියලා. නමුත් මෙහි වැඩ කටයුතු කරගෙන යනකොට අපිට තේරුණා කොළඹ ප්‍රසිද්ධ පාසල්වල සමහර දරුවන්ට කම්පියුටර් එකක් පාවිච්චි කරන්න තියෙන දැනුමවත් නැහැ කියන එක. එතකොට ගමට වගේම මේ IT කැම්පස් එක කොළඹටත් ගොඩක් වටිනවා. දැන් අද වෙනකොට චීන භාෂාවෙන් ඉගෙනගෙන චීන ළමයින්ට රස්සාවල් නැහැ. ඒගොල්ලන්ට කියනවා දැන් ෆුල් ටයිම් චිල්ඩ්‍රන් කියලා. ඒ කියන්නේ දෙමව්පියෝ පඩි ගෙවනවා ගෙදර වැඩ කරන්න. පැය 8ක් වැඩ කරන්න ඕනේ ගෙදර. අපේ රටත් අපි සිංහලෙන් ඉගෙන ගන්නවා නම් සිංහල ටවුන් එකක මොන හරි වැඩක් කරන්න පුළුවන්. දෙමළෙන් ඉගෙන ගත්තොත් දෙමළ ටවුන් එකක මොන හරි වැඩක් කරන්න පුළුවන්. මොකද හැම රටකම තමන්ගේ භාෂාවෙන් ඉගෙනුවට පස්සේ දැන් රස්සාවල් නැති වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපේ ආයතනය වෙනත් රටවල සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් අරගෙන පවත්වාගෙන යන්නේ DP Education ආයතනයෙන් පුහුණු වන සිසුයන්ව අපි අපේ ආයතනයේ ඉන්ටර්න්ස්ලා විදිහට බදවා ගන්නවා. මෙම පාඨමාලාව ඉවර කරන දරුවන්ගේ හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මම දකිනවා ධම්මික පෙරේරා මහත්මයාගේ මේ DP Education ආයතනයෙන් විශාල කාර්යභාරයක් වෙනවා මේ රටේ තොරතුරු තාක්ෂණයේ ඉහළ නැංවීමට. මේ ඩිජිටල් මේ චේන්ජ් එකත් එක්ක මේ මුළු ලෝකෙම එකක් වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ ඉංග්‍රීසි තමයි ප්‍රධානම දේ. ඉංග්‍රීසි නොදැනගෙන අපි කොච්චර ළමයෙක්ව හදලා උඩට ගෙනාවත් ඉදිරියේදී මේක බැරෑරුම් තත්ත්වයකට එනවා. IT උගන ගන්න ඕන වචන 1000 අපි උගන්වනවා. ගොඩා දුරට අපේ දුව මේ මුළු ගැන්විලා වාගේ නිකන් ඉස්කෝලේ වුණත් එහෙම යාළුවා ආශ්‍රයක් නේ අන්න එහෙම තත්ත්වයක් තිබුණේ. හැබැයි පුතාගේ පොඩි පොඩි අඩුපාඩු තිබුණා. මේ හරි තීරණේ ඉක්මනට ගන්න බැහැ. ඒ වගේම තමයි හරිම කලබලයි. කාලය මැනේජ්මන්ට් කරගන්න ටිකක් එයාට අපහසුතාවයක් තිබුණා. ඒ වුණාට මේ IT කැම්පස් එකට ආවට පස්සේ ඒ ගතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ ළමයා නිකන් සමාජශීලී තත්ත්වයකට ආවා. ඉතින් මේ කෝඩින් පාඨමාලාව කරන්න ගත්තට පස්සේ එයාගේ ඒ තිබිච්ච අඩුපාඩු එයා හදාගෙන තිනව අද මේ වෙනකොට එයා කැපවීම, එකමුතුකම, සාමූහිකව වැඩ කිරීම ඒ ඉදිරියට ගිහිදී අම්ම කෙනෙක් විදිහට මම දැක්කා. මම කෝඩින් කරන්න අරගෙන දවස් කීපයකට පස්සේ අම්මටත් විතර මෙහෙම කරන්න ඕනි කියලා. ඉතින් එතකොට අම්මත් ප්‍රොජෙක්ට් කරන්න පටන් ගත්තා. ඉතින් මායි අම්ම හරි සතුටින් මේක කරගෙන යනවා. අම්ම දන්න කීවල් මට කියලා දෙනවා, මම දන්න කීවල් අම්ම කියලා දෙනවා. මේ වගේ ප්‍රදේශයක දෙමව්පියන්ට ඇත්තටම ලොකු දැනුමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ මේ පිළිබඳව. නමුත් දරුවන්ට දැන් ඒක ඉදිරියට කරගෙන යන්න ඕන කියන ආකල්පය ඔළුවට වැටලා තියෙනවා. අපිට තේරෙනවා අපේ දරුවෝ
මේ දැනුම හරහා මොනාහරි අපි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවනම් නෑ අම්මේ ඔක කොහොම කරන්න එපා මෙන්න මෙහෙම කරන්න මේක කරොත් තමයි මේක හරියන්නේ කියන හරි නිවැරදි විසඳුම් වලට යන්න ප්‍රශ්න විසඳ ගන්න ඒවා පැහැදිලි කරගන්න ලොකු හැකියාවක් ඉන්නා ඒක අපිට ලොකු දෙයක් මගේ පුතා ප්‍රොජෙක්ට් කරගෙන යද්දි මටත් හිතුණා මටත් කරන්න පුළුවන් කියලා මම මේකට ආවට පස්සේ තමයි හැමදේම දැනගත්තේ මමත් එනකොට හිතුවේ මේක අමාරුයි කියලා ඇත්තටම කරගෙන යද්දි හරිම සතුටක් එක්ක කරගෙන යන ආසාවක් ඇති වෙනවා ඉදිරියේ ලෝකේ ජය ගන්න නම් ගණිතයයි ඉංග්‍රීසි විද්‍යාවයි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ලකුණු අඩු නම් එළම යා ඉස්කෝලෙත් යනවා නම් ටියුෂන් උත් යනවා නම් ලකුණු අඩු නම් මගේ දුවල දෙන්නම ADP Education එකේ පාඩම් මාලා නිරන්තරයෙන් බලනවා ඒවා හරි පැහැදිලි. ඒගොල්ලෝ ඇත්තටම කියනවා ටියුෂන් ගිහිල්ලා ලබා ගන්න ඕන දැනුම මෙතනින් ලැබෙනවා කියන එක. අපිට මේක නොමිලේම ලැබෙනවා කියන එක. ඒක ලොකු දෙයක්. code.org කියලා ඇමරිකාවේ ළමයි ඉගෙන ගන්න platform එකකින් තමයි උගන්වන්නේ. ඉතින් අපේ කොටස අපි කරලා තියෙනවා තමන්ගේ පුතාවත් තමන්ගේ දුවවත් motivate කරන එක දෙමව්පියන්ගේ රාජකාරියක්. ළමයි දැනගන්න ඕනේ ඕගොල්ලන්ගේ තියෙන සිතුම් පැතුම් එක්ක තමන්ට අවශ්‍ය level එකට යන්න නම් මේ අධ්‍යාපනයේ තියෙන එක තමයි මූලික දේ කියලා දැනගන්න ඕනේ. يعني දැනුම කියන එක තමයි මේ ධනයට තියෙන කෙටිම දුර. ධම්මික පෙරේරා මැතිතුමා මේ ආරම්භ කරපු වැඩපිළිවෙලත් එක්ක රටේ ආර්ථිකය තව දුරටත් සංවර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙලකට දරුවන් අද යොමු වෙලා තියෙනවා. මේ වගේ දෙයකින් ප්‍රතිලාභ ලැබෙන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. මේ ආදර්ශය රජයට සම්බන්ධ කරගෙන විවිධ අධ්‍යාපන ආයතන ඔස්සේ දියත් කරන්නට මොන රජයක් හෝ ක්‍රියාත්මක වෙනවා නම් ඒක ලොකු ආදර්ශයක් වෙනවා. මේ ගැන හොයලා බලන්න. මේ ගැන ඉගෙනගත්තු දරුවෝ ගැන හොයලා බලන්න. ඔබේ දරුවෝ මේ අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන්න. මේක තමයි නොමිල ලැබෙන මැණික් ගල්. අපේ දරුවන්ගේ හීන හැබෑ කරන එකම තැන මෙතන කියලා අපිට හිතනවා දැන්. මේක දැනුම් දන්සම. අපේ දරුවන්ට ඉදිරියට යන මේ ලැබෙන අවස්ථාව කියලා නිම කරන්න බෑ. අපි ස්තුතිවන්ත වෙනවා. මේ කාර්යය ආරම්භ කිරීම පමණක් නෙවෙයි මේ සංකල්පයක් විදිහට තාමත්ම පොහොසත් සංකල්පයක්. අපේ දරුවෝ මේ තුලින් දැනුම ලබා ගත්තාන් පස්සේ ඒගොල්ලොන්ටම පුළුවන් හෙට ලෝකේ ජය ගන්න. ඒගොල්ලොන්ගේ පවුලේ ආර්ථිකේ ඒගොල්ලොන්ටම හදා ගන්න පුළුවන්. ඒ නිසා අන්න එතනට මේ රටපත් කරන්න එතුමා කළා තියෙන මේ කාර්යතාවේ ඉතාලම අපි අගය කරනවා. ඒ තුලින් විදේශ විනිමය අපේ රටට ගලාගෙන එනවා. එතනින් අපිට පුළුවන් වෙනවා අපේ රටත් සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න.